පිනොත්නි සත්වයින්ට පිහිට පිළිසරණ වූ ලෞතර ශ්‍රී සද්ධර්මය සැමහෙත සුව පිණිස ඔබ වෙත සංවේදනය කරන දායකත්ව සධර්ම දේශනා මාලාවේ සධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ වන්නේ. ඒ උදෙසා අප සිදු කළ ආරාධනා පිළිගෙන මෙම උතුම් සධර්ම දේශනාව පැවැත්වීමට වැඩම කොට වදාළ බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද දොළොස්වල උදිත දිහිර ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපි සියලු දෙනා නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි, සධර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ 10 කණුව පාර මාළබේ ලිපිනෙහි පදිංචි වෛද්‍ය රවි වික්‍රමරත්න මහතා සහ සෙව්වන්දි වික්‍රමසිංහ මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස විසින්. එසේනම් සධර්ම දේශනාව ආරම්භ කරන්නට අපි සියලු දෙනා නැවත වතාවක් සාදුනාදයක් පවත්වා තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරමීරේ මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධිං පංච සීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. නම බන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා.
සද්ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සන්නිපතිතානං බෝ භික්ඛවේ ද්වයං කරණීයං ධම්මීවා කතා අරියෝවා තුන්හි භාවෝති වාසනාවන්ත කාරුණික සත්පුරුස පින්වත්නි මේ උදාර සද්ධර්ම දේශනාවෙහි අද දවසේ දායකත්වය දරමින් ධර්ම දානමය මහානීය පිං සිදු කරගනු ලබන්නේ සම්මා සම්බුද්ධ ශාසනය කෙරෙහි ප්‍රසන්න සිත් ඇති බුදු සසුනේහි චිරජීවනය කැමැති මහා සංඝරුවනට ගෞරවාදරයෙන් අප උපකාර කරන සදැහැති සත්පුරුෂ පිරිසක් මාළඹේ 10 කණුව පාර ලිපිණයෙහි වෛද්‍යාචාර්ය රවි වික්‍රමරත්න මැතිතුමන් එවැගේම සෙව්වන්දි වික්‍රමසිංහ එම මැතිනිය කියන සත්පුරුෂ පින්වත් පිරිස ලෝකයේ තිබෙන දානයන් අතර අග්‍රම දානය ධර්ම දානයයි යම් කෙනෙක් මේ මහා පොළොව බෙරයසක් වගේ සමතලා කරලා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සිවුරෙන් සිවුර ගෑවෙන විදිහට වාඩි කරවලා උන්වහන්සේලාට මහා සිව්පස දානයක් පූජා කරනවා තුන් සිවුරු පූජා කරනවා කෙසෙල් ගොබ වගේ මද සෙලිටු කසී සලු වලින් නිර්මිත තුන් සිවුරු හැම ස්වාමින් වහන්සේ කෙනෙකුටම පාත්‍ර පුරවලා දිව්‍ය භෝජන සුදා භෝජන හා සමාන ප්‍රණීත දානය පූජා කරනවා පොළොව පිරෙන්න වැඩ සිටින බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට වැඩ සිටීමට ප්‍රමාණවත් වෙන විදිහට සියලු පහසුකම් සහිතව ආවාස කරවලා ඒ ආවාසත් එදා දානෙදි සාංගික කරලා පූජා කරනවා ඊට අමතරව උන්වහන්සේලාට ප්‍රමාණවත් වෙන විදිහට ප්‍රණීත ඖෂධ වර්ග පූජා කරනවා ප්‍රණීත ඖෂධ කියන්නේ උසස්ම හැටියට දක්වන බෙහෙත් වර්ග ටික ඒ තමයි සප්පි කියන්නේ එළඟි තෙල් තෙල් අතර උසස්ම තෙල් හැටියට සලකන එළඟි තෙල්නේ ඊළඟට නවනීතං කියන්නේ වෙඬරු චීස් තමයි වෙඬරු හැටියට සලකන්නේ තේලං තල තෙල් මදු කියන්නේ මීපැණි වලට පානිතං කියන්නේ උක්ක කුරු වලට මෙන්න මේ කියන ප්‍රණීත භෝජන සෑම ස්වාමින් වහන්සේ කෙනෙකුටම පූජා කරනවා බලන්න එතකොට කසී සලු වලින් සකසන ලද කෙසෙල් ගොබ වගේ මද සිලිටු තුන් සිවුරු කට්ටල ඒ වගේම පාත්‍ර පුරවල ප්‍රණීත භෝජන හැම භික්ෂූන්ටම වැඩ සිටින්න ප්‍රමාණවත් වෙන විදිහට ආවාස කරවලා ඒ වගේම අර කියපු ප්‍රණීත භෝජන සහිත ඖෂධ මේවා සාංගික කරලා පූජා කළොත් පොළොව පිරෙන්න වැඩ සිටින සංඝරුවනට බුදුපසේ බුදු මහරහතුන්ට ලැබෙන පින ගැන හිතා ගන්නටවත් බෑ ඒ පින්කම කාටවත් කරන්න පුළුවන් කමකුත් නෑ නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා
ඒ පිංකම කවුරු හරි කළොත් එයාට යම් කිසි පිනක් ලැබෙනවනං ඊට වඩා පිනක් ධර්මදානමය පිංකමෙන් ලැබෙනවා කියල දේශනා කළා. එච්චරට අග්‍රයි ධර්මදානමය පින. ඉතින් ඒ ගැන හිතලා අප ඔබ සෑම දෙනාම සතුටට පත්විය යුතුයි. අද අපේ ජීවිතයට මහේසාක්‍ය වූ අග්‍රගණ්‍ය වූ ධර්මදානමය පිනක් එකතු වෙනවා කියන කාරණාව සිහිපත් කරලා. ඊළඟට ධර්ම දේශනාව. අද ධර්ම දේශනාව සඳහා අපහට ලබා දීලා තියෙන මාතෘකාව කුද්දක නිකායේ උදානපාලියේ සඳහන් වෙන සිප්ප සූත්‍රය. එම නැත්තන් සිංහලෙන් නම් සිල්ප සූත්‍රය. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩ සිටින කාලේ බොහෝ භික්ෂූන් වහන්සේලා දානෙ වළඳලා ඉවර වෙලා මේ දානශාලාවට නැත්නම් මේ සන්නිපාත ශාලාවට රැස් වෙලා කතා කරමින් හිටියා. ඉතින් ඒ භික්ෂූන් වහන්සේලා අතර සාකච්ඡාවක් ඇති වුණා සිල්ප පිළිබඳව. සිල්ප කිව්වහම අපි දන්නවනේ. උන්වහන්සේලා කතා කරනවා සිල්පයන් අතර කවර සිල්පයද අග්‍ර කියලා. සමහර ස්වාමින් වහන්සේලා කිව්වා හස්ති සිල්පය අග්‍රයි. හස්ති සිල්පය කියන්නේ ඇතුන් හික්මවන සිල්පය. ඒක තමයි අග්‍ර. ඇතුන් පුහුණු පුරුදු කිරීමේ සිල්පය. තව ස්වාමින් වහන්සේලා කිව්වා අස්ව සිල්පය අග්‍රයි. ඒකෙන් අස්වයන් හීලෑ කරන්න, පුරුදු කරන්න, පුහුණු කරන්න ඒ අස්ව සිල්පය තමයි අග්‍ර. ඒ කාලේ තිබිච්ච සිල්පමේ. තව ස්වාමින් වහන්සේලා කියනවා රත සිල්පය අග්‍රයි. රත කියන්නේ ඒ කාලේ තිබ්බේ අසුන් නැදගෙන යන රත තිබ්බා, ඇතුන් නැදගෙන යන රත, ඒ වගේ වෙනස් සතුන් ගවයන් නැදගෙන යන කරත්ත, ඔය වගේ මිනිසුන් නැදගෙන යන රත, ඔය අතර රත සිල්පය අග්‍රයි කියලා ප්‍රකාශ කළා. තවත් ස්වාමින් වහන්සේලා කියනවා සිල්පයන් අතර අග්‍ර දනු සිල්පය. දනු කියලා කියන්නේ දුන්නටනේ. දුනු විදීමේ සිල්පය, දුන්නෙන් යුද්ධ කිරීම සම්බන්ධ පුහුණු කරන සිල්පය. තව ස්වාමින් වහන්සේලා කියනවා සිල්පයන් අතර අග්‍රයි කියලා ආයුද සිල්පය. ආයුධ කියලා කිව්වේ ඔය කඩු, කිනිසි, ඒ වගේ කාලේ නොඑක් ආකාරයේ ආයුධ තිබිලා තියෙනවා. චක්‍රායුධය කියලා එකකුත් තිබිලා තියෙනවා. ඒක කොහොම හරි ක්‍රියාත්මක කළාට පස්සේ කැරකි කැරකි ගිහිල්ලා ඒකේ වදින මිනිස්සු කැපි කැපි වැටෙනවා. මිනිස්සු විශාල පිරිසක් එකවර මරන්න පුළුවන් චක්‍රායුධය කියලා ආයුධයක් පිළිබඳවත් ඒ පෙළ අටුවාවල සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේ ආයුධ සිල්පය ගැන ආයුධ සිල්පය අග්‍රයි. තව සමහර අය කියන මුද්‍රා සිල්පය අග්‍ර වෙනවා කියලා. ඒ කියන්නේ ඔය ශිලාලේඛන සකස් කිරීම, පුස්කොළ පොත් සකස් කිරීම පිළිබඳ ඔය වගේ අපි අර මුද්‍රණය කරනවා වගේ කරන්නේ. ඒ කාලේ තිබුණේ තින් අද වගේ වතුරට අහු වුණොත් විනාශ වෙන මුද්‍රණ නෙවෙයිනේ. බලන්න පුස්කොළ පොතක් කිව්වොත් අවුරුදු 800ක් 1000ක් 2000ක් ගියත් මුකුත් වෙන්නේ. කළු මදිනවා කියලා තියෙනවා. කළු මැද්දට පස්සේ අකුරු ටික බොහෝම ලස්සනට පේනව, නැත්තම් ශිලාලේඛන ගත කරනවා. ඒ මුද්‍රා ශිල්පය තමයි අග්‍ර. ඒ වගේම තවස් ස්වාමින් වහන්සේලා කියනවා ගණන ශිල්පය අග්‍රයි. ගණන කියන්නේ ගණිත ශාස්ත්‍රය පිළිබඳ ශිල්ප. තව අය කියනවා ලේඛන ශිල්පය, ලිවීම පිළිබඳව ශිල්ප. ඔය වගේ නොයෙක් දෙනා තවත් අය නීති ශාස්ත්‍රය අග්‍රයි කියලා කිව්වා. තව සමහර අය
නස්සාස්ත්‍ර විද්‍යාවග්‍රයේ කියලා කතා කරමින් හිටියා. ඉතින් මෙසේ කතා කරමින් ඉන්නකොට බුදුරජාණන් වහන්සේ සමාධි සුවයෙන් වැඩ ඉඳලා උන්වහන්සේගේ භාවනා කිරීම නිමාවටපත් වුණාම උන්වහන්සේ මේ සන්නිපාත ශාලාවට භික්ෂූන් රැස් වෙන ශාලාවට පැමිණියා. ශාලාවට පැමිණිලා පනවල තියෙන ආසනේ වැඩ සිටියා. ඊට පස්සේ උන්වහන්සේලා අහනවා, මහණෙනි, මම එන්නට පෙර මොනව ගැනද සාකච්ඡා කරමින් කතා කරමින් හිටියේ? ඉතින් ස්වාමින් වහන්සේලා කිව්වා, අපි මේ ශිල්ප ගැන කතා කර කර හිටියේ. එක එක අය එක එක ශිල්පග්‍රයි කියලා තර්ක විතර්ක කරමින් වාද කරමින් සාකච්ඡා කරමින් හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ විස්තරය අහලා දේශනා කරනවා. උන්වහන්සේ කියනවා, මහණෙනි, ගිහි ගෙයින් නික්මිලා පැවිදි බිමට පත්වෙච්ච ඔබලාට ඒ වගේ දේවල් කතා කර කර ඉන්න එක සුදුසු වෙන්නේ නැහැ කියලා උන්වහන්සේ වදාලා. පැවිදි වෙච්ච ඔබලාට ඒ වගේව කතා කර කර ඉන්න එක සුදුසු නැහැ. සන්නිපතිතානං වෝ භික්ඛවේ දොයං කරණීයං. මහණෙනි, පිරිසක් එකට රැස් වුණාට පස්සේ කළ යුතු කටයුතු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ධම්මීවා කතා, ධර්මය පිළිබඳව කතා කරන්නට ඕනේ. අරියෝවා තුන්හි භාවෝ, නැත්තං ආර්ය තෘෂ්ණිම් භූත භාවයෙන් යුතුව සිටින්නට ඕනි කියලා උන්වහන්සේ දේශනා කළා. ඇත්තටම අපේ වුණත් පිරිසක් විදිහට ඒක රාසි වුණහම මොහොතක් හිතල බලන්න අපි කතා කරන දේවල් මොනවද කියලා. අපි කතා කරන දේවල් මෙලොවට යහපත පිණිස පවතින දේවලුත්, ඒ වගේම පරලොවට යහපත පිණිස පවතින දේවලුත් නෙමෙයි බොහෝ විට කතා කරන්නේ. ඒ වගේම තමාට වැඩක් ඇති දේවලුත් නෙමෙයි, අනුන්ට වැඩක් ඇති දේවලුත් නෙමෙයි බොහෝ වෙලාවට කතා කරන්නේ. අපි එකතු වුණහම බොහෝ විට කතා කරන්නේ ඇත්තටම දෙතිස් කතා. දෙතිස් කතා කියන්නේ වැඩක් නැති දේවල් තියෙනවනේ, දෙතිස් කතා. ඒවට කියන තිරච්චීන කතා. තිරච්චීන කියන්නේ තිරිසන් කියන එකනේ. තිරිසන් කියලා කියන්නේ ඉතාම පහත් කියන එකයි. ඉතාම පහත් දේවල්. එච්චරට පහත් හීන දේ කතා දේවල් අපි කතා කරන්නේ ඇත්තටම. දැන් තිරිසන් සතා කියන එක අපි දන්නවා. මේ තිරිසනා කියන වචනේ තේරුම මොකද්ද? තිරිසනා කියන්නේ ඇත්තටම ඔළුව හරහට තියෙන කෙනා කියන එකයි. තිරස්චීන කියලා කියන්නේ ඔළුව හරස් අතට පිහිටලා තියෙනවා කියන එකයි. ඉතින් තිරිසන් කතා කියන වචනේ යොදලා තියෙන්නේ නම් පහත් කියන අර්ථය දක්වන්නට. ඉතාම පහත් දේවල් අපි එකතුනහම සාකච්ඡා කරන්නේ. බොහෝ වෙලාවට අද සමාජය තුළ වැඩක් නැති දේවල් කතා කරන්න ලැබෙන අවස්ථාව වැඩි. ඒව කතා නොකර සමාජය තුළ ඉඳීමත් යම්කිසි අපහසුතාවයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වුණාට අපි බොහොම ක්‍රමානුකූලව හරි පිරිස රැස්සුනහම ධර්මය ගැන කතා කරන්න ටික ටික හරි. එක පාරටම ධර්මය ගැන කතා කරන්නට බැහැ. ටික ටික හරි අපි පුරුදු වෙන්නට ඕනි ඇත්තටම. ඔය බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු ප්‍රධාන ප්‍රාදේශීය රජ කෙනෙක් මහානාම කියන රජතුමා. බුදුරජාණන් වහන්සේගේ ඥාති කෙනෙක් වෙනවා මහානාම රජතුමා. ඉතින් මහානාම රජතුමා දවසක් බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට ආවහම උන්වහන්සේ කියනවා, මහානාම, ඔබට සවන් දෙන
අය ඉන්නවා. සවන් දෙන කියන්නේ ඔබ කියන දේවල් අහන අය. අපේ උනත් කියන දේවල් අහන පිරිසක් ඉන්නවනේ. විශ්වාස කරන පිරිසක් ඉන්නවනේ. අන්නේ ඔබට සවන් දෙන යම්කිසි ඥාතීන් කෙනෙක් ඉන්නවනම්, මිත්‍රයෙක් ඉන්නවනම්, එවැගේම යහළුවෙක් ඉන්නවනම්, අද කාලේ නම් මිත්‍රයා යාළුවා කියන වචන දෙක භාවිතා කරන්න එකම අර්ථයෙන්. ඉස්සර හැබැයි මේ වචන දෙකට අර්ථ දෙකක් තියෙනවා. දැනටත් අර්ථ දෙක තියෙනවා අපි දන්නේ නැති වුණාට. මිත්‍රයා කියලා කියන්නේ දුටු පමණින් ඇසුරු කිරීම පමණකින් හිතවත් වෙච්ච කෙනාට. දැකලා ඇසුරු කරලා හිතවත් වෙච්ච කෙනාට කියනවා මිත්‍රයා කියලා. යහළුවා කියලා කියන්නේ පුංචි කාලේ ඉඳන්ම තමන් සෙල්ලම් කරන කාලේ ඉඳන්ම අඳුරන කෙනෙක් ඉන්නවා නම් එයාට තමයි යාළුවා කියලා කියන්නේ. මේ තමයි මේ වචන දෙකේ තේරුම. දුටු පමණින් ඇසුරු කළ පමණින් හිතවත් වෙච්ච කෙනා මිත්‍රයා. ඒකට කියන සම්දිට්ඨ සම්භක්ත කියලා මිත්‍රයා හඳුන්වන්නේ. සම්දිට්ඨ කියන්නේ දුටු පමණින් සම්භක්ත ඇසුරු කළ පමණින් හිතවත් වෙච්ච කෙනා. යාළුවා හඳුන්වන්නේ කියන්නේ සහ පන්සුකීලාය පට්ඨාය කියලා. ඒ කියන්නේ වැලිබත්තු යන කාලේ ඉඳන් අඳුරන කෙනා. දැන් ළමයි වැලිබත්තු යන්නේ කෙටියෙන්ම කිව්වොත් පුංචි කාලේ සෙල්ලම් කරන කාලේ ඉඳන් දන්න හඳුනන කෙනාට තමයි යහළුවා කියලා කියන්නේ. ඉතින් ඔබට සවන් දෙන යම්කිසි යාළුවෙක් ඉන්නවනම් රජතුමාට ඒ වගේ මැතිඇමතිවරුත් හිතවත්නේ කියන ඔබට සවන් දෙන යම් මැතිඇමතිවරු හරි ඉන්නවනම් උන්වහන්සේ කියනවා මහරජතුමනි ඒ හැම දෙනාවම බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණු අය බවට, නිකන් පැහැදුණු අය නෙවෙයි, අග්‍ර ප්‍රසාදය ඇති අය බවට පත් කරන්න කියලා. අග්‍ර ප්‍රසාදය කියලා කියන්නේ නොසෙල්වෙන පැහැදීමක් ඇති අය බවට පත් කරන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ ඒ අයට බුදුරජාණන් වහන්සේ ගැන කියලා දෙන්න, බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව ඇති කරන්න කියන එකනේ සවන් දෙන අයට කියන්න කිව්වේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ ගැන කතා කරලා පැහැදීම ඇති කරන්න අය තුළ. ඊළඟට කිව්වා ධර්මය කෙරෙහි අග්ග ප්‍රසාදය ඇති අය බවට පත් කරන්න. ඒ පිරිසට ධර්මය ගැන කතා කරලා ධර්මයේ වටිනාකම කියලා දීලා ටික ටික අපි දැනගන්නට ඕනි ප්‍රතිකාර කරන වගේ ප්‍රතිකාර කරනකොට වුණත් ටිකෙන් ටිකනේ ප්‍රතිකාර කරන්න. එක පාරටම ප්‍රතිකාර කරන්න යන්නේ නැහෙන කෙනෙකුට අපි. ඉතින් අන්න ඒ වගේ ටික ධර්මය පිළිබඳ පැහැදීම ඇති පිරිසක් බවට පත් කරන්න ඕනි ඒ පිරිස. ඒ වගේම උන්වහන්සේ කියනවා ආර්ය සංඝයා කෙරෙහි ප්‍රසන්න පිරිසක් බවට පත් කරන්න ඕනි. මාර්ගඵලලාභී සංඝරත්නය කෙරෙහි බොහෝම පැහැදිච්ච පිරිසක්, ප්‍රසන්න පිරිසක් බවට ඔබට සවන් දෙන අය පත් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ කියන්නේ සංඝයා කෙරෙහි ගෞරවය ඇති කරන්න ඕනි තමන්ට සවන් දෙන පිරිස. ඊළඟට උන්වහන්සේ කියනවා ආර්යකාන්ත සීලය ඇති පිරිසක් බවට පත් කරන්න. ආර්යකාන්ත සීලය කියලා කියන්නේ පංචශීලයට කියන තවත් නමක්. ඒ කියන්නේ ඒ අය සිල්වත් පිරිසක් බවට පත් කරන්න උනන්දු උත්සාහය ඇති කරන්නට ඕනි. සීලය අපි අන්නේ විදිහට ටිකෙන් ටික බුද්ධ ශ්‍රාවකයන් විදිහට ගිහි පැවිදි හැමෝම උනන්දු වෙන්නට ඕනි. කතා බහ කරන අතරතුර ඒ අයට නොදැනෙන විදිහටම ඒ අය තුළ බුද්ධ රත්නය කෙරෙහි පැහැදීම ඇති කරවන්න, ධර්ම රත්නය කෙරෙහි පැහැදීම ඇති කරවන්න, සංඝ රත්නය කෙරෙහි පැහැදීම ඇති කරවන්න. අපට සවන් දෙන අය ටික ටික සීලවන්තය බවට පත් කරන්න.
එක පාරටම ධර්මයටම කතාව බැසගන්නේ නෑ. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට කවුරු හරි ආවහම ඉස්සෙල්ලාම උන්වහන්සේ කරන්නේ උන්වහන්සේ ගැන සඳහන් කරලා තියෙනවා. උන්වහන්සේ අහනවා මුලින්ම ආගිය තොරතුරු කොහොමද, සුවසේ ආවද, මගතොට විස්තර කොහොමද, එනකොට ආහාර පාන ආදිය ලැබුණද, අන්න ආගිය තොරතුරු කතා කරනවා. ඊට පස්සේ සාරාණීය කතා කරනවා. සාරාණීය කතා කියන්නේ සිහි කළ යුතු දේවල් සිහි කරනවා. සිහි කළ යුතු දේවල් කියන්නේ දැන් අපිට හරි කෙනෙක් හම්බුනහම කොහොමද අම්මා තාත්තා හොඳින් ඉන්නවද, අහවල් කෙනා හොඳින් ඉන්නවද, අන සිහි කළ යුතු දේවල්, මතක් කරන්න තියෙන අය, මතක් කරන්න තියෙන දේවල්, ඒව ගැන කතා කරනවා. ඉතින් මේ ආගිය තොරතුරු කතා කරලා සිහි කළ යුතු දේවල් කතා කරලා මුලින් මේ අය සතුටටපත් කරවනවා. සතුටටපත් කරවලා ඊට පස්සේ තමයි උන්වහන්සේ ධර්මය පිළිබඳව කතාව ආරම්භ කරන්නේ. නොදැනුවත්වම ටිකෙන් ටික ධර්මයට බැස ගන්නවා. බොහෝම ක්‍රමානුකූලව බුදුරජාණන් වහන්සේ පහාරාද සූත්‍රය කියලා දුන්නනේ, මහා මුහුඳ වගේයි ශාසනය කියලා. මොකද මහා මුහුඳ බැස්ස තැනම මහා ප්‍රපාතයක් නෑ. අපි පුංචි ළමයිනුත් එක්ක යනව මහා මුහුඳට, මේ ඇඟිල්ලෙන් අල්ලගෙන අතින් අල්ලගෙන ඇරන් යන ළමයිව. ඉතින් ඒ ළමයි එක්කන් ගිහා මේ ළමයින්ට අපි රැල්ල පාගවනවා. රැල්ල පාගනවා කියන්නේ මුහුඳට බස්සවනවා කියන එකනේ, මුහුඳ වතුරටනේ බස්සවන්නේ. එතකොට ඒ ළමයින්ගේ යටිපතුල විතරයි තෙමෙන්නේ, එච්චරයි. ඒ ළමයා බස්සවන තැන මුහුඳේ ගැඹුර. හැබැයි ටිකෙන් ටික අඩි 5ක් 6ක් එක්කන් ගියාම ළමයාගේ දණහිස්ස තරමට වගේ තියෙනවා. මහා මුහුඳ ටිකෙන් ටික තමයි ගැඹුරට යන්නේ. අන්න ඒ වගේ මේ ධර්මයත් චුට්ට කියලා දෙන්නට ඕනි. ඒක පොඩ්ඩ ඉගෙන ගන්න මහා විශාල දැනුමක් ඇති වෙනවා. මුහුඳ වගේ ගැඹුරු ඥානයකට ඒ තැනැත්තාවපත් වෙනවා. ඉතින් ඒක නිසා ටික ධර්මයට කතාව යොමු කරලා කොහොම හරි උත්සාහ කරන්නට ඕනි. ඇත්තටම අවම වශයෙන් අපිත් එක්ක ඉන්න අපිට සවන් දෙන පිරිස තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදුණු පිරිසක් බවට පත් කරන්න. තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය කෙරෙහි පැහැදුණු පිරිසක් බවට පත් කරන්න. තථාගත ශ්‍රාවක පුත්‍ර ආර්ය සංඝ රත්නය කෙරෙහි පැහැදුණු පිරිසක් බවට පත් කරන්න. ඒ වගේ මේ පිරිස සීලයෙන් යුක්ත පිරිසක් බවට පත් කරන්න උත්සාහ කරන්න ඕනි. තමනුත් හැබැයි ආදර්ශ සම්පන්න වෙන්න ඕනි. එහෙම නැතුව අපි හිතමු තමන් මදුරුව මරනවා, අනික් අයට කියන්න පුළුවන් ද අපිට ප්‍රාණඝාතය කරන්න එපා කියලා? කිව්වට වැඩක් නෑනේ. වැද්දෙක් පුතා උකුණෙක් මරනවා දැකලා කියනවා, පුතේ උකුණු මරන්න එපා, මහපව් වැඩක්. ඉතින් පුතා කල්පනා කරනවා තාත්තා උකුණු මරන්නේ. එයා හැබැයි ඌරෝ මරන්නේ, ගෝන්නු මරන්නේ, මූවෝ මරන්නේ. ඉතින් පුතා තාත්තත් එක්ක එකට එක කියන්න ගියේ නැති වුණාට පිළිගන්නේ අවවාදය. අන්න ඒ වගේ අපි සතුන් මරන්න එපා කියනවා නම් කෙනෙකුට අපේ අත් දෙක පිරිසිදු වෙලා තියෙන්න ඕනි. මදුරුවෙකුටවත් ගහලා ලේ ගෑවිච්ච නැති අත් දෙකක් තියෙන්න ඕනි. සතුන් මරණ කෙනාට කියන ලෝහිත පාණී කියලානේ. ලෝහිත පාණී කියන්නේ ලේ ගෑවි අපිරිසිදු වෙච්චත් ඇති කෙනා. ඉතින් මැරෙනකොට දඟලන වෙලාවේ මේ අත් දෙක දැක්කත් ඇති අපායට යන්න. ඒ තමන්ට සිහියට එනවනේ අන්තිම මොහොතේ, මං කොච්චර ප්‍රාණඝාත කරලා තියනවද මේ අත් දෙකෙන් කියලා. මොකද මරණාසන්න මොහොත හිත හරි අර කර්මය සිහි වෙන අවස්ථාවක්නේ, අනික් අවස්ථාවක නෙමෙයි. සමහර විට
සංසාරය කරලා තියෙන කර්ම සිහියට නැගෙන ඒ අවස්ථාවේදී. ඉතින් ඒත් එක්කම සිහියට පත් වෙන ඒවා සිහි වෙනවත් එක්කම සිහියෙන් මෙරිලා නිරේගාමී වෙනවා. ඒ වගේමනේ මේ අත් දෙකෙන් මදුරු එක්වත් මරන්න නැතු ඉන්නවනම්, කූඹි එක්වත් ඝාතනය කරන්න නැතු ඉන්නවනම්, අවුරුදු 20ක් 30ක් එහෙම රැකගත්තොත් අර මැරෙනකොට අත් දෙක දැක්කත් සිහිපත් වෙනවනේ. මං ප්‍රාණඝාතයෙන් වැළකීලා තියෙනවා, මේ අත් දෙක මෙච්චර කාලයක් අපිරිසිදු වෙලා නැහෙනේ කියලා. අන්න එහෙම තමන් ආදර්ශ සම්පන්න වෙලා ඕනි අනික් අයට උපදෙස් දෙන්න. වැද්දෙක් වගේ උපදෙස් දීලා වැඩක් නැහැ. උපදෙස් අසන කෙනා ඒව පිළිගන්නේ නැතු යනවා. තමන් සොරකමින් වැළකීලා අන් අය සොරකමින් වළක්වන්න උත්සාහ කරන්නට ඕනි. එයට අවවාද දෙන්න, ටිකෙන් ටික කියලා දෙන්න. හැබැයි තමන් අවංකවම සොරකමින් වළකින්නට ඕනේ. තමන් සේවය කරන ආයතනයෙන් උනත් තියෙන දේවල් තමන්ගේ පුද්ගලික පරිහරණයට ගන්නට යන්න හොඳ නෑ. ඒව පවා හොරකම් වලටනේ අයිති වෙන්නේ. මොකද සමහර වෙලාවට අපිට මේ අපි වැඩ කරන ආයතනේ ෆොටෝකොපි මැසින් එහෙම තියෙන්නේ. දහම් පත්‍රිකා මුද්‍රණය කරලා බෙදලා දෙන්න නෙවෙයි. ඒවා තියෙන්නේ ආයතන වැඩට විතරයි. අපි ඒවා කරන්න යන්න හොඳ නෑ. ඒවා හොරකම් මිස ධර්ම දාන නෙවෙයි. ඊළඟට අපි වැඩ කරන ආයතනේ බෙහෙත් තියෙන්නේ ගිහිල්ලා ප්‍රථමාදාර පෙට්ටියක් හදලා පන්සලකට පූජ කරන්න නෙවෙයිනේ. ඒවා තියෙන්නේ ලෙඩුන්ට දෙන්න. අපිට මේ පින් කරගන්න නෙවෙයි. ඒවා පිනුත් නෙවෙයි, කොහොමත් මහ පව් වැඩ, අසාධාරණ වැඩ. ඊළඟට අපි වැඩ කරන ආයතනයක තියෙන වෙන දෙයක් තියෙනවා නම් ඒව තමන්ගේ පුද්ගලික පරිහරණයට නෙමෙයි. අන්න ඒව හොඳට තේරුම් අරගෙන තමන් අවංකවම කල්පනා කරලා හොරකමින් වළකින්නට ඕනි. ඊට පස්සේ අනික් අයට ඒකට තමන්ට සවන් දෙන අයට, සවන් දෙන්නේ නැති අයට නෙමෙයි, තමන්ට සවන් දෙන අයට ඒ පිළිබඳ උපදෙස් ලබා දෙමින් ඒ අයව එවෙන් නිදහස් කරන්න උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම තමන් තමනුත් අර බුදුරජාන් වහන්සේ වදාළනේ තමන්ගේ ස්වාමියා ඉක්මවා යන්නේ නැතුව ජීවත් වෙනවා. ඒ වගේම තමන්ගේ භාර්යාව ඉක්මවා යන්නේ නැතුව ජීවත් වෙනවා. අර වසල සූත්‍රයේ කියන්නේ සේහි ධාරේහි සන්තුට්ඨෝ වේසියාසු පදිස්සති. තමන්ගේ භාර්යාවගෙන් නොසතුටුව වෛශ්‍රයාවන් වෙත ගමන් කරනවා. දිස්සති පර ධාරේසු, අන් අයගේ භාර්යාවන් ළඟ දකින්නට ලැබෙනවා. තං පරාභවතෝ මුඛං, එක පිරිහෙන්න හේතුවක්, මෙලොවත් පිරිහෙනවා ගුණයෙන් පරලොව දුගතිගාමී වෙනවා පිරිහීමට හේතුවක්. අන්න එහෙම තමන් බොහොම පිරිසුදු ජීවිතයක්, චරිතවත් ජීවිතයක් ගත කරමින් අන් අයට ඒකට උපදේශ ලබා දෙන්නට ඕනි. තමන්ගේ වැරදි තියෙන්න පුළුවන් කෙනෙක් තුළ. වැරදි ඇති අයට තමයි ධර්මයේ තියෙන්නේ වැරදි හදාගන්න. වැරදි මොකවත් නැත්තම්, කෙලෙස් නැත්තම් යාට ධර්මයේ වැඩක් නැහෙනේ ඇත්තටම. ඉතින් වැරදි තියෙන ඒවා තමන් සකස් කරගෙන අනික් අය ඒ විදිහට කාමයෙහි වරදවා නොහැසිරෙන පිරිසක් බවට පත්කරන්ඩ ආදර්ශයෙන්ම උපදෙස් ලබා දෙන්න ඒ ගැන කතා කරන්න. ඒ වගේම වංචාව, බොරුව ඒවෙන් තොර වෙලා අන් අයට උපදේශ දෙන්න. තමන් මත්පැන්, දුම්වැටි, මත්ද්‍රව්‍ය, අඩුගානේ බියර ටිකක්වත්, සිගරට් එකක්වත් ඔක්කොම අතහැරලා දාන්න ඕනේ. ඒක තමයි අපේ අභිමානය ඇත්තටම. මොකද බෞද්ධ අභිමානය කියන එක, බෞද්ධ පෞරුසත්වය කියන එක අපි ඇඳුමින් මනින්න යන්නේ නැහැ. කතා කරන විදිහෙන් මනින්න යන්නේ නැහැ. ඇවිදින විදිහ, ඉඳගන්න විදිහ, හැසිරෙන විදිහ ඒවත් තියෙන්න ඕනේ. ඒ වුණාට බෞද්ධ පෞරුසත්වය ඒවයින් මනින්න යන්නේ නැහැ.
ඇඳුම මොකක් වුණත් කමක් නෑ. කතාකරන්ඩ ලස්සන වචන ටිකක් දන්න ඇතත් කමක් නෑ. ලස්සනට ඇවිදින්ඩ දන්න ඇතත් කමක් නෑ. ලස්සනට වාඩිවෙන්ඩ, ලස්සනට හිනාවෙන්ඩ, කකුල් දෙක තියාගන්න විදිහ, ඕ කෝම පුරුදු වෙනවනි. ඕවා බෞද්ධික පෞරු සත්වේව සමාජයට යම් මට්ටමකට වැදගත් වේවි, වැදගත් වෙනවා. නමුත් මානසිකව ආත්මාභිමානයක් තමන් තුල නැව විතරක් තිබ්බ කියලා. ආත්මාභිමානයක් මානසිකව තියෙන්නේ, මානසික පෞරු සත්වයක් තියෙන්නේ මම මත්පැන් පානය කරන්න නැති කෙනෙක්, සිගරට් එකක්වත් බොන්නේ, බියර් ටිකක්වත් බොන්නේ. ඒක තමයි අභිමානය ඇත්තටම. ඉතින් අන්නේ අභිමානය ඇතුව තමන් තුල එක හදාගෙන ආදර්ශයෙන් තව එක්කෙනෙක් හරි ජීවිත කාලේ එයින් වළක්වා ගන්නට පුළුවන් වෙන්න ඕනි. තමන්ගේ කතාව උපයෝගී කරගෙන මේ පිනට ලැබුණේ කතා කිරීමේ හැකියාව. පිනට ලැබිච්ච පුණ්‍ය විපාකයක් වචන, ඒ පුණ්‍ය විපාකය මුල් කරගෙන තව තව පිං රැස් කරගන්නට තමන් උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ වගේම තමයි ඊළඟට ඒ සීලය. සීලය විතරක්ම බුද්ධ ශාසනයේ අරටුව සාරය නෙවෙයිනේ. මොකද බුදුවරු ලෝකෙ පහළ වෙන්නේ සිල්වත් පිරිසක් විතරක් ලෝකයට බිහි කරන්නට නෙමෙයි. බුදුවරු නැති කාල පරිච්ඡේදවලදීත් බුද්ධිමත් මිනිස්සු සිල්වත් වෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. මොකද සමහර අයට පිං බලය නිසාම උපතින් මැති වෙනවා ජාති පඤ්ඤා කියන එක. ජාති පඤ්ඤා කියලා කියන්නේ උපතින්ම බුද්ධිමත් වෙනවා සමහර අය පිං බලෙන්. උපතින්ම බුද්ධිමත් වෙච්ච අය එයාලා කල්පනා කරන වෙන කෙනෙක්ගේ උපදේශ නැතුවම සත්ව ඝාතනය හොඳ නෑ, සොරකම හොඳ නෑ, කාම මිත්‍යාචාරය හොඳ නෑ, බොරුව හොඳ නෑ, මත්පැන් පානය හොඳ නෑ. ඒවා කල්පනා කරලා උපතින් මේවා අතහැර දානවා සමහර අය. අර වෙන අයගේ අවවාද අනුශාසනා නැතුවම සිල්වත් වෙන්න පුළුවන් සමහර අයට. ඉතින් ඒක පිහිටියේ නැති අයට තමයි වෙන කෙනෙක්ගේ උපදෙස් ඇතුව සීලය හදාගන්න වෙන්නේ. උපදෙස් ලැබුණත් උපතින්ම ලැබිය යුතු ප්‍රඥාව නැති කෙනාට ලේසියෙන් බෑ සීලය සකස් කරගන්න. ඉගෙන ගන්න පුළුවන්. ඕනිම දෙයක් එකපාරක් දැක්කහම මතක තියාගන්න පුළුවන්, වැඩ කරන්න පුළුවන්, හරි දක්ෂයි. ඒ වුණාට අර පිනට ලැබෙන්න ඕනි ජාති පඤ්ඤාව නැති වුණොත් සීලය සකස් කරගන්න අමාරුයි. කොච්චර වුණත් එයා හිතන්නේ කොහොමද එහෙම කරන්නේ, ඕක කරන්නේ කො මහන වෙන්න ඕනි. අද කාලේ නම් මහනුණත් බෑ, කැලේකටවත් යන්න ඕනි. ඔය වගේ මහා ගොන් මෝඩ අදහස් තමයි හිත තුල ඇති වෙන්නේ. අර බොහොම අර බුදුරජාන් වහන්සේම වදාලානේ, සමහර අය ඉන්නවා මංසානි තස්ස වඩ්ඩಂತಿ පඤ්ඤා තස්ස නවඩ්ඩති. මස් වැඩෙනවා සමහර අයගේ. ඒ කියන්නේ ඇඟ හැදෙනවා. පඤ්ඤා තස්ස නවඩ්ඩති, ඒ උනාට ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. බලි වද්දෝව ජීයන්ති. හරක් වගේ වයසට යනවා කියලා උන්වහන්සේ වදාලා. ඒ වගේ වෙන්නේ අර උපතින්ම ලැබිය යුතු ප්‍රඥාව නැති වුනහම. ඒ ප්‍රඥාව නැති කෙනෙක් බොහොම අමාරුවෙන් හරි ඒ ප්‍රඥාව ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කරමින්, කල්යාණ මිත්‍රයන්ගේ උපදෙස් ලබා ගනිමින් තමන්ගේ සීලය සකස් කරගන්නට ඕනි මුලින්ම. ඒක තමයි අපි තුල තියෙන පෞරුසත්වය, අභිමානය, ආත්මාභිමානය. අපි බෞද්ධ පෞරුසත්වය ඇති කරගන්න ඕනි, ඉංග්‍රීසි පෞරුසත්වය නෙමෙයි, බෞද්ධක. ඒක තමයි අපි තුල තියෙන එක අරකස් සමාජ ජීවත් වෙන්න හදාගන්න. හැබැයි බෞද්ධ අභිමානය අපි ඇති කරගන්න තමන් තුල. ඊළඟට සීලයෙන් විතරක් සෑහීමකටපත් වෙන්නේ නැතුව
ඊළඟට අනිවාර්යෙන්ම පුරුදු වෙන්නට ඕනි තවත් ප්‍රතිපත්ති ධර්ම ජීවිතයට එකතු කරගන්න. ඒ මොනවද? තමන්ගේ ගෙදර හැමදාම අනිවාර්යෙන්ම ගෙදර ඉන්න දවසට බැරි දවසට නෙමෙයි. උදේ නැගිටලා බුදුරජාණන් වහන්සේට සිසිල් පැන් වීදුරුවක් පූජා කරන්න පුරුදු වෙන්න. මහේ ශාක්‍ය බුද්ධ පූජාවක් මම ජීවමාන බුදුරජාණන් වහන්සේට හිමිදිරි උදෑසන වැළඳීම සඳහා මේ සිසිල් පැන් පූජා කරමි, පූජා වේවා කියලා බොහොම ගෞරවයෙන් පූජා කරන්න. තේක බොණ්ඩ ඉස්සෙල්ලා තේ ටිකක් බුදුරජාන් වහන්සේට වෙන් කරලා පිරිසි කෝප් එකට, අර චූටි කප් එකක්වත් නෙමෙයි, සාමාන්‍ය මිනිස්සෙක් බොන තරම් වගේ ප්‍රමාණික කෝප්පයක්, බොහොම පිරිසි කෝප්පයක් වගේ පිරිසුදුව සෝදලා බුදුරජාන් වහන්සේට තේ ටිකක් පූජා කරන්න උදේට තමන් බොන තේකෙන් කොටසක්. ඒ වගේම 12ට ඉස්සෙල්ලා කන දවස් තියෙනවනේ, ගෙදර ඉන්න දවස්, කෑමු යන දවස්, බත් හැන්දක් බෙදලා ලොකු ප්‍රමාණයක්ම පූජා කරන්න බැහැනේ. බත් හැන්දක් බෙදලා බුදුරජාන් වහන්සේට පූජා කරන්න පුරුදු වෙන්න දානි විදිහට. ඒව මහේ ශාක්‍ය පින්කම්. අපේ අය දන්නේ නැහැ ඒවැයි තියෙන වටිනාකම. බුද්ධ පූජාවට දානයක් පූජා කළාම සාංගික දානයක් දුන්නට වඩා පිනක් ලැබෙනවා. මොකද සාංගික දාන දෙන්නේ ශ්‍රාවකයන්ටනේ. ශ්‍රාවකයන්ට කියන්නේ බුදුරජාන් වහන්සේගේ ශිෂ්‍යයන්ට. ශ්‍රාවකයන්ට වඩා ශාස්ත්‍රූන් වහන්සේ අග්‍රයි. ඔය දක්කින විභංග සූත්‍ර අටකතාවේ බොහෝම ලස්සනට කියලා දෙනවා. මොනම විදිහටවත් බුද්ධ පූජා දාණයට වඩා සංඝ සතු දාණය අග්‍ර වෙන්නේ නැහැ කියන කාරණාව. ඉතින් බලන්න සාංගික දානයක් දුන්නොත් අපි කොච්චර සතුටු වෙනවද? අපි මෙන්න මෙහෙම සාංගික දානයක් දුන්නා කියලා අනික් අයටත් කියනවනේ. ඉතින් ඊට වඩා අග්‍ර පිනක් අපිට කරන්න පුළුවන් අපි ගෙදර 12ට ඉස්සෙල්ලා කණ්ඩ උයන දවසට පාන් ගැඩියක් ගෙනහැල්ලා නම් කන්නේ එකේ පෙත්තක් හරි පූජා කරන්න පුළුවන්. බටර් ටිකක් හරි ගාලා සම්බෝල ටිකක් එක්ක හරි නිකම් පාන් පෙත්තක් හරි පූජා කරන්න පුළුවන්. අන්න එහෙම බැරි වුණාට කමක් නෑ. සමහර අය හිතන්නේ ඔවා පටන් ගත්තොත් හැමදාම කරන්න ඕනි. එහෙම පින්කම් නෑ. එහෙමනම් එක දවසක් ගෙදර සාංගික දානයක් දුන්නොත් හැමදාම සාංගික දාන දෙන්න වෙනවනේ. එක දවසක් ආමුදුරු කෙනෙක් වැඩම කරලා පිරිසෙත් පිරිත් ටිකක් කියව ගත්තොත් ඊළඟ දවසේ සෙත් පිරිත් කියවන්න වෙනවනේ එක දිගටම. එහෙම පින්කම් නෑ. මේ මැරයන් උදෙසා කරණේ වනේ. ඔන්න මැරයන්ට දෙන්න පුරුදුනොත් නම් මොනවා හරි දුන් නැති දවසට තර්ජනය කරයි, බය කරයි, ඊළඟ දවසේ ගහයි, අඬු කඩයි. එහෙම නෑ පින්කම්. බැරි වුණා කියලා, මගහැරුණා කියලා වෙන දෝෂයක්, වස්වැදීමක්, අවැඩක් නැහැ. ඉන් තමන් ඉන්න දවසට, ගෙදර උයන දවසට එහෙම දාන ටිකක් පූජා කරන්න පුරුදු වෙන්න බොහෝම සද්ධාවෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේට. ඒක මහේ ශාක්‍ය කුසලයක්. ඒ වගේම පුරුදු වෙන්න දවසකට එක් වතාවක් හරි මල් වට්ටියක් පූජා කරන්න. මල් වට්ටියක්ම නැත්තම් එක මලක් උනත් කමක් නැහැ. එක රහතන් වහන්සේ කෙනෙක් දවසක් ගාතාවක් කියනවා. ඒ රහතන් වහන්සේ කියනවා, ඒක පුප්පං යජිත්වාන අසීතින් කප්ප කෝටියෝ, මම කල්ප කෝටි 80කට ඉස්සෙල් එක මලක් පූජා කළා තියෙනවා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ජීවමාන වෙන්න කාලේ නෙවෙයි, බුදු කෙනෙක් වෙනුවෙන්. ඒ පින් බලෙන් මම කල්ප කෝටි 80ක් දුගතියේ ඉපදුනේ නැහැ කියලා. බලන්න ආනිසංස එච්චරකල් සංසාරය යන්න කියනව නෙවෙයි. නමුත් එච්චර ආනිසංස මල් පූජාව, ඔය පරිනිර්වාණ සූත්‍ර අට කතාවේ සඳහන් වෙනවා, තථාගත පරිනිර්වාණයෙන් පසු චෛත්‍යයකට මලක් පූජා කළොත් කෙනෙක්, බුදුරජාන් වහන්සේ කියන්නේ, එයින් ලැබෙන ආනිසංස පක්ෂය
මගේ බුදුනුවනින් දැකිය නොහැක කියලා දේශනා කරලා තියෙනවා. එච්චරට වටින අග්‍ර වූ පිනක් මල් පූජා කිරීම එක මලක් පූජ කළත් එක මලක් හරි මල් වට්ටියක් කඩන්න කාලේ නැත්තම් එක මලක් හරි වතු සුන්ද මලක් හරි කඩලා බුදුරජාන් වහන්සේට බොහෝම සද්ධාවෙන් දවසකට එක් වතාවක් හරි එකට වෙලාවක් නැහැ තමන් ගෙදරින් උදෙත් මල් පූජ කරන්න පුළුවන් දවල්ටත් පුළුවන් රැටත් පුළුවන් වෙලාවක් නැහැ නියමිත තමන්ට පුළුවන් වෙලාවක ආ එක වෙලාවකට හැමදාම කරන්න ඕනි කියලාත් නැහැ බොහෝම සද්ධාවෙන් මල් ටිකක් පූජ කරන්න පුරුදු වෙන්න තමන්ගේ දරුවොත් එක්ක තමන්ට සවන් දෙන අය ඒ අය මේවට යොමු කරන්න පුරුදු කරන්න ටික ටික ඔවුන් තරහ නොවන විදිහට ඔවුන් ඈත් වෙන්නේ නැති විදිහට ඔවුන් සමග සිටිමින් සමාජය තුල සිටිමින් හැබැයි තමන් ඒ සමාජය තුල පෞකාරයක්ව සිටින්න නැතුව තමන් හොඳ කෙනෙක් විදිහට සමාජෙඳිමින් ඔවුන්වත් මේවට යොමු කරන්න පුරුදු වෙන්න මේ තමයි ප්‍රතිපත්ති ධර්ම. ඒ වගේම අනිවාර්යෙන්ම පුරුදු වෙන්න ටික ටික බණ භාවනා කරගන්න භාවනා කරගන්න නැත්තම් ඉතින් බොහෝ දේවල් කළාට කොච්චර දේවල් කළත් හිත සකස් කරගත්තේ නැත්තම් වැඩක් නැහැ වගේ. මොකද කොච්චර දේවල් කළත් හිත හදාගත්තේ නැත්තම් කොහොමද අපේ අවසාන මොහොත සිහියෙන් යුතුව ගත කරන්නේ? මොකද අවසාන මොහොත කියන්නේ බොහෝම අවාසනාවන්ත වේදනාකාරී අවස්ථාවක් බොහෝ දෙනෙකුට ජීවිතයේ අවසාන දින කීපය. හැමෝටම නෙවෙයි බොහෝ දෙනෙකුට. බොහෝ අය මරණයට පත්වෙන්න පෙර රෝගාතුරු වෙනවා. රෝගාතුරු වුණාට පස්සේ බලන්න කොච්චර වේදනා අපහසුතා සමහර විට සල්ලේ කර්ම තව නොයෙක් ආකාරයේ නහයෙන් බට දානවා නොයෙක් ආකාරයේ තමන් අකමැති ක්‍රියාවන්ට පත්වෙන්නට සිද්ධ වෙනවා. ඉතින් ඔය කාල පරිච්ඡේදය වෙනකොට බොහෝ දෙනෙකුට සිහි කල්පනාව නැහැ. මොකද චර දේවල් කළත් හිත හදාගෙන නැහැ. හිත හදාගෙන නැති නිසා කය ලෙඩ වෙන්න හිතත් ලෙඩ වෙන්න පටන් ගන්නවා. අර කියලා තියෙනවනේ හිත හදාගත්ත නැති කෙනාගේ කය ලෙඩ වෙනකොට එයාට ලැබෙනවා කියලා මානසික ප්‍රතිඵල පහක්. හිත හදපු නැති කෙනාගේ කය ලෙඩ වෙනකොට එයාට ලැබෙනවා මානසික ප්‍රතිඵල පහක්. මොනවද මානසික ප්‍රතිඵල පහ? ශෝක, එයා අඬනවා. පරිදේව කියන්නේ කියවමින් අඬනවා කියන එකයි. අනේ මට මොකද වුනේ? ඇයි මට මෙහෙම වුනේ? මං කාටවත් විපතක් කරදරයක් කළා නැහැ. කියවමින් අඬනවා. මොනවා හරි කියව අඬනවා. දුක්ක කියන්නේ කායික දුක දැනෙන්න ගන්නවා යාට. දෝමනස්ස මානසික දුකක් ඇති වෙනවා ප්‍රබල විදිහට යා තුල. උපායාස ඒ කියන්නේ කායික මානසික දැඩි වෙහෙස ස්වභාවයක් දැනෙන්නට පටන් ගන්නවා මේ කය ලෙඩ වෙනකොට හිත සකස් කරගෙන නැති කෙනාට. ඉතින් අපේ ගොඩාක් ඇත්තන්ගේ තත්ත්වය එහෙම තමයි. සමහර විට පන්සලේම හිටියත් කොච්චර පින්කම්වල දකින්නට ලැබුණත් බොහෝ අයගේ අවසාන කාලේ ගෙදරින් අයවත් අඳුරන්නේ නැති තරමට සිහිය දුර්වල වෙලා ගිහිල්ලා. ඉන්නේ කොහෙද, කරන්නේ මොකද්ද? කල්පනාවක් නැහැ. මේ ලෙඩ වුණා කියලම කල්පනාව නැති වෙන්නේ ලෙඩේ හන්ද නෙවෙයි. ඒක ඇත්තටම ඇති වෙන්නේ තමන්ගේ හිත සකස් කරගෙන නැති නිසාමයි. ඒක හොඳට තේරුම් අරගෙන
හිත හදාගන්නට පුරුදු වෙන්නට ඕනේ. එහෙම නැත්තං ආචාර්ය මහාචාර්ය වුණත් වැඩක් නෑ. එක්තරා මහාචාර්යවරයෙකු තමන්ගේ ජීවිතේ රෝගාතුරු වෙලා තමන්ගේ මලමුත්‍ර අතටගෙන තමන් බලන්නට එන අයට ගහන්න පටන් ගත්ත, ගහන්න පටන් අරගෙන එච්චරට දුර්වලතාවයට මනසපත් වෙලා, ඒ තමයි ඇත්තම තත්ත්වය හිත හදපු නැති බොහෝ දෙනෙකුගේ. ඉතින් ඒක හන්දා හිත සකස් කරගන්න පුරුදු වෙන්න ඕනි. හිත සකස් කරගත්තොත් හොඳට අවසන් හුස්මත් සිහියෙන් යුතුව හෙලන්නට පුළුවන්කම තියෙනවා. අපේ පින්වතුන්ට පින්කම් කරන හැටි කියලා දෙන්න ඕනි නෑ. මොකද අපේ බෞද්ධ පිරිස පින්කම් කරන හැටි අපිටත් වඩා හොඳට දන්නවා. හැබැයි අපේ අය 99%ක්ම හිත සකස් කරගන්නේ නැති හන්දා අසිහියෙන් මෙරිලා අපායට යනවා. ඒක එයාල ඉගෙන ගත යුතු එකක්. දැනුම තියෙනවා, හැබැයි ප්‍රායෝගිකව හිත සකස් කර ගැනීමක් දකින්නට ලැබෙන්නේ. අන්න ඒ නිසා වෙලාවක් යොදාගෙන ඉතාම සරලව භාවනා කරන්න පටන් ගන්න. මුලින්ම ඉස්සෙල්ලාම මෛත්‍රී භාවනාව කරන හැටි ඉගෙනගෙන මෛත්‍රී වඩන්න ටික කාලයක්, ඊළඟට බුදුගුණ භාවනාව ඉගෙනගෙන කරන්න ටික කාලයක්, ඒව ටික කාලයක් පුරුදු කරලා මාසයක් දෙකක්, ඊට පස්සේ ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙන් හොඳට අහගෙන ටික 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 ওই පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මෙනෙහි කරන්න පුරුදු කරන්න. හැබැයි මාසයක් දෙකක් විතර අර බුදු ගුණ මෛත්‍රී වගේවා වඩලා භාවනා කරන්න සුදුසු පරිසරය හිත තුල සකස් කරගන්න ඕනි. එහෙම සකස් කරගෙන ඊට පස්සේ අර විදර්ශනාවක් වඩන්න පුරුදු වෙන්න. එහෙම පුරුදුුනේ නැත්තම් අපේ ජීවිත ලොකු අවාසනාවන් තිර නමකට පත් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒක හොඳට තේරුම් ගත යුතු කාරණාවක්. ඉතින් මා මීට වඩා දීර්ඝ වේලාවක් ධර්ම දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නෑ. ඉතාමත්ම සද්ධාවෙන්, ඉතාමත්ම ගෞරවයෙන් සම්මා සම්බුද්ධ ශාසනය කෙරෙහි ප්‍රසන්න සිතින් සිදු කළා වූ මහේසාක්‍ය ධර්ම දානමය පින්කමක් අපගේ ජීවිතයට එකතු වුණා කියලා සාදු කියලා සතුටටපත් වෙන්න. මෙලෙස රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. අපෝ බැහැම දෙනාගේම ජීවිත ආරක්ෂා කරත්වා. දෙවියෝද ලෝකෝත්තර මා නිවනින් සැනසීම ලබත්වා. අද මේ උදාර පින්කම සිදු කළ මාළඹේ 10 කණුව පාර ලිපිනයෙහි වෛද්‍යාචාර්ය රවි වික්‍රමරත්න මෙතිතුමන්, සෙව්වන් දි වික්‍රමසිංහ එම මෙතිනිය, මේ සදැහැති සත්පුරුෂයන් බලාපොරොත්තු වෙනවා ජුනි මාස පළමු වන දින අභව ප්‍රාප්ත වූ කීර්තිපාල වික්‍රමසිංහ ආදරණීය පියාණන් වහන්සේට, වසරකට පෙර අභව ප්‍රාප්ත වූ කුසුමාවති ඇල්විටිගල ආච්චි අම්මාට, ගාමිණී වික්‍රමසිංහ බාප්පාට, වසර 5කට පෙර පරලෝ සැපත් ලයනල් සමරසිංහ මහත්මානන්ට පුණ්‍යානුමෝදනා කිරීමට, ඒ අයගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා, සැප බහුල වේවා, සංසාර ගමන සුවපත් වේවා, සසර දුකින් අත් මිදේවා, ලෝකෝත්තර අජරාමර අමා නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් දෙමු.
ජුලි මාස දෙවන දින 8 වැනි වියට පාතබන නිතිනි තිසරණී වික්‍රමරත්න දියණියටත් සෙතුනි වික්‍රමරත්න දියණියටත් 5 වැනි වියට පාතබන විදූ අරින්ද වික්‍රමසිංහ පුතාටත් එවැගේම මිහිමින ඒෂා දිලුම් කෙමිත අරිත කියන දියණියන්ට සහ පුතුන්ට දෙපාර්සවේම ආදරණීය දෙමව්පියන්ට සෙත් පතනවා. ඒ පුංචි දූ දරුවන් ප්‍රධාන සෑම දෙනාමත් මව්පියනුත් දායකත්වයේ දරූ වෛද්‍යාචාර්ය යුවලත් සමත් තෙරුවන් ගුණානුභාව බලයෙන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. අපල උපද්‍රව සතුරු කරදර මාරක බාධක නවග්‍රහ දෝෂ ඇස්වහ කටවහ දෝෂ දුරු වේවා. හැම දිනාගෙම ජීවිත වාසනාවන්ත වේවා. දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු දිනෙන් දින සඵල වේවා. අප හැම දිනාටම මෙලොව යහපත පිණිස, පරලොව සුගතිය පිණිස, ලෝකෝත්තර නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම පිණිස මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු. එවගේම සම්මා සම්බුද්ධ ශාසනයට මහ විශාල යුග මෙහෙවරක් සිදු කරන අතිගෞරවාස්පද දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් මහා සංඝරත්නයට සෙත් පතන්න මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේලාටත් සිංහල ජාතියේ සම්මා සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය පිණිස කටයුතු කරන ගිහි පැවිදි සත්පුරුෂයන් සැමටත්, මේ අවස්ථාවට සහභාගී වූ සැමටත්, ධර්මශ්‍රවණය කළ සැමටත් මේ පින් අත් වේවා. සියලු දෙනාටම මේ පින් මෙලොව යහපත පිණිස වේවා, පරලොව සුගතිය පිණිස වේවා, ලෝකෝත්තර අජරාමර නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම පිණිසම උපනිශ්‍රය වේවා කියලා සාදු කියා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. පින්වත්නි, ඔබ අපගෙන හිමිසිතින් ඒ උතුම් සදරම් දේශනාව සිදු කළ බියගම කොට්ටුන්න කල්යාණ මහවතේ ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද දොළොස්වල උදිරදීර ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි අපි සියලු දෙනා සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාව සමගින් ඔබ වෙතගෙන ආසදර්ම දේශනාව මෙලෙස නිමාවට පත්වනවා. පින්නත ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.